2015 අංක 5 ජාතික ඖෂධ නියාමන කොමිෂන් සභාව පනත තියෙනවානේ. ඒ පනතේ නිශ්චිතව නීතියක් ලෙස සම්මත කරලා තියෙන එක තමයි ලංකාවට ගෙන්වන සෑම ඖෂධයක්ම අනිවාර්යයෙන්ම ලංකාව තුළ සායනිකව සහ රසායනිකව තහවුරු කළ ලියාපදිංචි කළ ඖෂධ විය යුතුයි. එහෙම නැති ඒවා ගෙන්වන්න බෑ කියන එක තමයි නීතියේ පදනම. ඒ අතර පනතේ තියෙනවා හදිසි අවස්ථාවකදී ලියාපදිංචි නොකළ ඖෂධ ගේන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් හදිසි වසංගතයක් උදාහරණ කොවිඩ් දෙනවා. ඒතර කොවිඩ් වලට අදාළ ඖෂධ කිසි දෙයක් ලංකාවේ කලින් ලියාපදිංචි වෙලා නැහැ. මොකද වසංගතය හදිසියේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක තීරණයක් ගන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලෝකයේ බහුලව භාවිතා කරන ඖෂධ වර්ග ලියාපදිංචි නොවුනත් ලංකාවට ගෙන්න ගන්නවා කියලා. ඒ වගේම අපි හිතන්නේ රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියා මිය යන්න හදනවා. දැනට තියෙන ඖෂධ ඔක්කොම දීලා බලනවා. ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැහැ රෝගියා. ඒ වගේ වෙලාවක ලංකාවේ ලියාපදිංචි වෙලා නැති නමුත් ලෝකේ වෙනත් භාවිතා කරන ඖෂධයක් ගෙන්නන්න පනතේ අනුමැතිය දීලා තියෙනවා. එහෙම නැතුව පනත් හදන්න බැහැ මේ ලියා පංචෞෂධ විතරයි ගෙන්නන්න පුළුවන් හදිසි අවස්ථාව එන්න පුළුවන්. එතකොට පනතේ ප්‍රශ්නයකට වඩා මෙතන තියෙන එක තමයි හදිසි අවස්ථාවකදී විශේෂ අවස්ථාවකදී පාවිච්චි කරන්න තියෙන අර ලියාපදිංචි නොවු ඖෂධ ගෙන්වීමේ බලය අමාත්‍යවරයා විසින් සාමාන්‍ය ලෙස භාවිතා කරමින් ඉන්නවා. අමාත්‍යවරයාට මෙවැනි තීරණයක් ගන්න තියෙන ඉඩ එහෙම සෞඛ්‍ය අමාත්‍යවරු දිගින් දිගටම පාවිච්චි කරාද? එහෙම නැත්නම් මේක මේ කොවිඩ් වලින් පස්සේ වගේ එහෙම සුවිශේෂ කඩේමක ඉඳලාද ඉස්සරහට ආවේ? ඇත්තටම කොවිඩ් වලින් පස්සේ කිසිම සමිතෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් නිර්භීත වුණේ නැහැ ලියාපදිංචි නොවූ ඖෂධ ලංකාව ඇතුළට ගේන. ඒ ඖෂධවල මිල සම්බන්ධ කාරණේදී තමයි හැමදාමත් ලංකාවේ වංචා දූෂණ පිළිබඳ ගැටලු තිබුණේ. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම පිළිබඳ ගැටලු වාර්තා වෙන්න පටන් ගත්තේ 2020න් පස්සේ. දැන් මේකේ ක්‍රම දෙකක් තියෙනවා මේක කරන්න. එකක් තමයි ලියාපදිංචිය අතහැරීමේ ලිපියක් දෙන්න පුළුවන් ඇමතිවරයාගේ නිර්දේශය මත. අපි එකට කියන්නේ waiver of registration letter කියලා. ඊට අමතර දැන් මේ අලුතෙන් එකක් පටන් අරන් දින consignment release කියලා. දැන් මේ ඖෂධ සමාගම් හැම එකක්ම තමන්ගේ ඖෂධය ලියාපදිංචි අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කරන්න ඕනේ. මේ consignment release එකෙන් වෙන එක තමයි මේ අවුරුද්දේ ලියාපදිංචි නැති ඖෂධයක් කලින් ලියාපදිංචි වෙලා තිබ්බනම් ගෙන්නන්න අනුමැතිය දෙනවා. ඒ කියන්නේ ඖෂධ සම්බන්ධ ප්‍රමිතිය අවුරුද්දෙන් අවුරුද්ද පරීක්ෂා කළ යුතුයි කියලා නීතියක් දාලා තියෙන්නේ ඖෂධ රෝගීන්ගේ ජීවිතවලට බලපාන නිසා. ඒකෙදි කියනවා නෑ එහෙම ඕනේ නෑ කලින් රෙජිස්ට්‍රේෂන් තිබ්බනම් පිළිගමු කියලා. දැන් මාධ්‍යවලට අදාළව මේගොල්ලෝ කියනවා මේ මාධ්‍ය නියාමන කොමිසමක් හදනවා අවුරුද්දෙන් අවුරුද්ද රජයෙන් බලපත්‍රය ගන්න ඕනේ. එතකොට මාධ්‍යවලට කියනවා අවුරුද්දෙන් අවුරුද්ද ගන්න කියලා. දැනට අවුරුද්දයකට සැරයක් අලුත් විය යුතු තිබුණු ඖෂධ සඳහා මේගොල්ලෝ තීරණයකට එනවා consignment release දීලා ඉස්සර ලියාපදිංචි වෙච්ච සමාගම් වලට ඖෂධ ගේන්න දෙමු කියලා. එතකොට මොකද්ද මේ දෙබිඩි ප්‍රතිපත්ති?